මෙහිදී වනාලි ගැටලුව නිරාකරණය කිරීම හා වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම හා අනවසර පදිංචිකරුවන් ඉවත් කර ගොවීන්ට වගා කිරීමට ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා. අද සමහර තැන්වල කියන දේශපාලන අධිකාරිය දූෂිතයි. හැබැයි දේශපාලන අධිකාරිය විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේදී රාජ්‍ය නිලධාරීන් දූෂිතයි. වල් සපුගලේ අපි අකණ්ඩව සටනක් කළා තමයි ඔය යෝජිත වනාලි කළමනාකරණ ප්‍රදේශය 23,000කට ගත්තේ. හැබැයි ඕකත් දැන් එක එක සෙල්ලම් කරනවා. පස්වල වල කපන්න, ගොවිපළ වල හදන්න. දැන් මා කොළඹ මිනිස් කට්ටියක් ඇවිල්ලා බෝගහින්දියාවේ මෙහා පැත්තේ අක්කර 200ක් සුද්ධ කරලා තියෙනවා. මහවැලි දෙපාර්තමේන්තුවට ලියුම් හදාගෙන දේශපාලන අධිකාරියෙන් අර ලේකම්ය මේ ලේකම්ය කියලා හැම දිනකම සතියකට නිලධාරි දෙන්නෙක් තුන් දෙනෙක් එනවා ඉඩම් අල්ලගෙන. ඉඩම් බලාපොරොත්තු කරුවා ඇමතිතුමනේ. ඔය තුරුම්කුව තියෙනවා. ඉතින් එහෙම වුණොත් මේ කැලේ ඉතුරු වෙන්න දෙයක් නැහැ. මෙතුමාලා දැන් කියනවා මෙතුමාලට අයිතියක් නැහැ මහවැලි මේ ඉඩම් වල මේ වැඩ ටික කරන්න කියලා. ඊළඟ කාරණාව මට තියෙන එතකොට මේ ඉඩමේ අයිතිය කාටද තියෙන්නේ? එතකොට මේකේ ප්‍රාදේශීය ලේකම් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් සූර්යව පරිපාලනය කරලා බලපත්‍ර දීපුවක් තියෙනවා. එතකොට මහවැලි ගැසට් ඒරියා. දැන් එහෙනම් ගැසට් කරපු බය එහෙම බලපෑදේ බැලුවොත් මුහුදෙනුත් අනත් දක්වා වතුර මහවැලි විදියට හම්බන්තොට ගැසට් වෙලා තියෙනවා. ඉතින් ඕකේ තමයි පරිපාලනය සම්බන්ධව අපි මේ එක යම් ක්‍රමවේදයක් හදාගන්න. මේකට විසඳුමක් දෙන්න. ඒ කිය ඔයගොල්ලෝ මහවැලි නෙමෙයි නම් ඒක බාර්දෙන් ප්‍රාදේශීය ලේකම්වරයා. ඒක තමයි ලේසිම දේ. ඉක්මනටම බාර දෙන්න ප්‍රාදේශීය ලේකම්වරු දෙන්නට. ඒකට AI එක එකතු වෙලා ඔයගොල්ලෝ සහයෝගය දෙන්න. දීලා මේ ටික වගා කරන්න ඔය තල. ඒ ඇතුලේ ඉන්න අනවතර වගා කරන ඉවත් කරලා තමයි අපිට බාර දෙන්නේ. ඒකට පිළේමක් කියන්න ඕන නැත්නම් අපිට අරගෙන එහෙම දැන් මෙච්චර කාලයක් තිබුණු ගැටලුවට විසඳුමක් නැතුව අපිට අනවසර වගා ඉවත් කරන එක නඩු දාලා ඒව කරන්න ඕනනේ. හැබැයි ඔකල්ල පුළන්නේ අනවසරෙන් තියෙන අලිවැටවල් දික් කපලා දාන්න. මේකට දේශපාලන මැදිහත් වීම වැඩි. මේ ධනකාරීන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. වගකීමෙන් කියන්නේ. මේකේ එන්නේ ඇමතිවරුන්ගේ පොටෝ එක ගහගෙන ඇතුළට එනවා අපි තමයි මේක ඉන්නේ කියලා. එක්කෝ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලෙ ගිහිල්ලා වාඩි වෙලා ඉන්නව දවස් ගන්න. එහෙම නැත්නම් මල්ගපුරේගේ වාඩි වෙලා ඉන්න. ගිහිල්ලා කැම්ප එකට ගෙතන තියන් කාලා අමතුමා කෝල් එකේ නක ඒ ආයතනකින් එනකන් ඉන්නවා ලියුම ගසෝ ගන්න. එතුමාලට කරන්න දෙයක් නැහැ. එතුමාලට ලියුම ගහලා ඒක දෙන්න ඕන. මේ නිලධාරියද නිහඬව ඉන්නේ. මෙයා මේ නිලධාරිය ඔක්කොම තියෙනවා. මම හිතන්නේ ප්‍රාදේශීය ලේකම්තුමියත් මේ සමීක්ෂණයට ගියා. දිසපතිතුමා ගියා. මේ ගිහිල්ලා මේක විසඳන්න බැරි. අමතුමා කොච්චර කතා කරත් මේ දේශපාලන මැදිහත් වීම ඉවර නම් මේක කරන්න පුළුවන් හොඳම උදාහරණේ අපි ගිහිල්ලා කෝට්ටක් කැපුවත් දඩස් ගාලා ගියේ. බිම් කැලලා සුද්ධ කරොත් දැනස් ගාල මොකට අපිට දේශපාලන හයියක් මනසංගොච්චන දෙපාර්තමේන්තුවේ තියෙන කාලේ එක්කෙනෙකුට අපි ඔක ඇතුළට යන්න දුන්නේ කෝට්ටක්වත් කපන්න මහවැලියට ගැසට් කරලා කියලා ගැසට් එක දැක්ක මහවැලි ඒරියා එකට කිව්වම මිනිස්සු ඕකත් ගිහින් අක්කට සීකන සුද්ධ කරේ ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමඟ